ඔයා කාගේ හරි පස්සේ යනවා කියලා අපි කීමට කියන එකේ තේරුම දන්නවනේ. ඒ කියන්නේ තව කෙනෙක් අපිව ගණන් නොගෙන හරි දක්කන්නේ නැතුව හරි ඉන්නකොට අපි බැගෑපෙද්දී ආයි අනේ අපිව ඇඩ් කරන්න එපා. අපිව ලං කරගෙන ඉන්න කියලා කියමින් ඒ කෙනාට ආයමත් සමීප වෙන්න හරි ඒ කෙනා ලව්ව අපිව ගණන් ගන්නවන්න හරි උත්සාහ කරන එකට තමයි මේ පස්සෙන් යනවා කියන්නේ. එහෙම නැතිනම් සමහර වෙලාවට කෙනෙක් දිගින් දිගටම අපිව පාච්චල් කරමින් අපි පහත හෙලමින් එයාට අපිව වැඩක් නැහැ අපිව අදාළම නැහැ කියලා පෙන්වන්න උත්සාහ කරන වෙලාවක නැවතීමක් නැතුව එයාට බැඳී ඉන්න උත්සාහ කරන එකත් ඔය කියපු විදිහ පස්සෙන් යමක් තමයි. ඇත්තටම එහෙම අපි වැඩක් නැහැ කියලා පෙන්වන කෙනෙක්ගේ පස්සෙන් යෑමෙන් අපිට නැති වෙන්නේ මොනවද? ප්‍රධාන වශයෙන් අපිට අපේ ආත්ම අභිමානය නැති වෙනවා. ඊට පස්සේ අපේ පෞරුෂය නැති වෙනවා. එතකොට අනෙක් මිනිස්සු අපිව දකින ප්‍රතිරූපයට හානියක් වෙනවා. ඒ ඔක්කොටමත් වඩා මේ පස්සෙන් යෑම නිසා තමන්ට තමන් නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා කිසිම මොහොතක කිසිම කෙනෙක්ගේ පස්සෙන් යන්න එපා. විශේෂයෙන් මේ පහළ කියලා තියෙන අවස්ථාවන් වලදී කිසිම කෙනෙක්ගේ පස්සෙන් යන්න එපා. කෙල්ලෙක් කොල්ලෙක් අපිට කැමති නැහැ කියලා කියනවනම් ආදරය කියන්නේ ඇත්තටම ඒක පාර්ශව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම කරන්න පුළුවන් වුණත් හැමදාටම බෑ. එක අතකින් අත්පුඩි ගහන්න බෑ. අන්න ඒ වගේ. හැබැයි එහෙම වුණත් ගොඩක් දෙනෙක් ඔය ආදරය නිසා මිනිස්සුන්ගේ පස්සෙන් යනවා. එක්කෝ තමන් ආස කරන තමන් ආදරය කරන කෙනත් තමන්ට කැමති නැති නිසා එයාගේ පස්සෙන් යනවා. එයා අපිට කවදා හරි කැමති වෙයි කියලා හිතාගෙන. එහෙම නැතිනම් ගොඩක් වෙලාවට වෙන්නේ අපිට කාලයක් ආදරය කරපු කෙනා බූට් එකක් තිබ්බහම අපේ ලව් එක ඉවරයි කියලා පිළිගන්නේ නැතුව අනේ අපි ආයෙ එකටෙමු අනේ මට ආයෙ කැමති වෙන්න වගේ දේවල් කිය කී පස්සෙන් යනවා. හැබැයි අපිව කෙනෙක් එපා කියලා යනවනම් අපි පස්සෙන් ගියා කියලා එයා අපිට ආයෙ කැමති වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දෙයක් අපි කෙන තියෙන සුළු හරි හැඟීමක් නැති වෙලා අපිව කරදරයක් කියලා හිතන්න පටන් ගන්න එකයි. ඊළඟට යාළුවෙක් කතා නොකර ඉන්නවනම් යාළුවෝ තරහ වෙලා තියෙනවද? තරහ වෙලා කතා නොකර ඇරලා ඉඳලා තියෙනවද? සමහර වෙලාවට එහෙම වෙන්නේ නිස්කාරණේ අපේ අතේ කිසිම වැරද්දක් නැතුව වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපේ අතේ වැරද්දක් තිබල වෙන්නත් පුළුවන්. ඒ කොයි විදි වුණත් අපිට යාළුවෙක් එක්ක විශේෂයෙන් අපි ගොඩක් ආදරය කරන හොඳම යාළුවෙක් නම් තරහ වෙලා ඉන්න අමාරුයි. ඔන්න ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා ආයෙමත් යාළු වෙන්න. එහෙම හිතාගෙන පස්සෙන් යනවා. හැබැයි අපි කියන්නේ මේකයි. තමන් අතින් වැරද්දක් වුණා නම් පැකිලීමක් නැතුව අවංක වෙ වැරද්දට සමාව ඉල්ලන්න. ආයෙමත් ඒ වැරද්ද සිද්ධ නොවන බව තහවුරු කරන්න. ආයෙමත් යාළු වෙමු කියන්න. හැබැයි එහෙම කියලා යාළුවෝ ආයෙ කමක් ඕනේ නැහැ කියනවනම් යාළු වෙන්න බෑ කියලා පෙන්නනවනම් ඇත්තටම අපි මොනව කරන්නද? කරන්න දෙයක් නැහැ. එක්කෝ යාට ඒ වැරද්ද අමතක කරන්න බෑ. එහෙම නැතිනම් සමහර වෙලාවට වැරද්දක් වෙලා නැතත් එයා තමන්ගේ ස්ථාවරය වෙනස් කරගන්න කැමති නැහැ. ඊළඟට මිනිස්සු අපිව අත්හරිනවනම් සමහර වෙලාවට මිනිස්සු අපිව දරුණු විදියට අත්හරිනවා. ඒකට ඕනතරම් හේතු තියෙනවා. අපේ අතින් සිද්ධ වෙන වරද, වැරදි වැටහීමක් වෙනත් අය කියන කේලම්බස් ඇත්තට ගැනීමක් නිකම්ම අපිට අකමැති වීමක් වගේ ඕනතරම් හේතු නිසා මිනිස්සු අපිව අත්හරින්න පුළුවන්. මෙතනදී ඇත්තටම මිනිස්සු කිව්වහම අපේ හිතමිත්‍රයෝ නෑද අය පෞලයන් රැකියාව කරන තැනයි විතර නැවේ පොඩි සමාජ ජීවණත් ගන්න පුළුවන්. ඇත්තට මේ වගේ සාමූහික අත්හැරීමක් කෙනෙක්ට දරාගන්න ටිකක් අමාරුයි. අර බ්‍රහ්ම දණ්ඩනේ කියලා දනුවමක් තියෙන්නේ. ඒකත් මේකයි. එතනදී අපි අතින් වැරද්දක් සිදුවලා තියෙනවා නම් කල යුතු පළවෙනි දේ තමයි ඒක න අවංකවම කනගාටුව ප්‍රකාශ කිරීම සහ සමාව ඉල්ලීම. හැකිනම් මේ වැරද්ද නිවැරදි කරන්න කටයුතු කිරීම. හැබැයි තවමත් මිනිස්සු අපිව අත්හැරලා ඉන්න තීරණය කරනවා නම් අපිව පිළිකව කරනවා නම් ඒකට කමක් නැහැ. අපිට තනියෙන් ඉන්න බැරි කමක් නැහැ. ඊළඟට මිනිස්සු අපිව කොන් කරනවා. මිනිස්සු අපිව කොන් කරන්න ඕන තරම් හේතු තියෙනවා. ගොඩක් වෙලාවට අපි වාර්ගිකත්වය නිසා, අපි ආගමික විශ්වාසයන් නිසා, අපි ජාතිය නිසා අපිව කොන් වෙන්න බලන එතකොට අපේ හැම පාට නිසා අපේ රූපෙ නිසා අපිව කොන් වෙන්න පුළුවන්. අපි ඉන්න කරන විදිය, අපේ අවතුම් පැවතුම් නිසා අපිව කොන් වෙන්න පුළුවන්. දැන් ඔය අන්තිමට කියපු විදිය දේවල් නම් අපිට අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි අපි ඉන්න විදිය අපේ අවතුම් පැවතුම් වල වැරද්දක් නැතිනම් අපි වෙන කාටවත් ගැළපෙන විදියට ඒ වෙනස් කරගන්න ඕනේ නැහැ. අපේ විදිය, අපේ ජීවත් වෙන විදිය වෙනත් කෙනෙක්ට හරි සමාජයට හරි කරදරයක් නැතිනම් අපි අපේම වෙන්න යෝනේ. ඒත් අපිව එතකොට මිනිස්සු කොන් කරනවා නම් ඒකට කමක් නැහැ. එතනදී අපි ශක්තිමත් නැගී සිටීම තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව අනේ අපිව කොන් කරන්න එපා කියලා කිසිම මොහොතක මිනිස්සුත් පස්සෙන් යන්න එපා. ඊළඟට ජොබ් එක පෙන්න අසාධාරණයෙන් වැඩ ගන්නවා. දැන් නෝ ගොඩක් බොස්ලා එහෙම නැතිනම් රැකියා ස්ථානවල වැඩ කරන අයව තියාගන්න පාවිච්චි කරන ප්‍රධානම සාධකයේ තමයි ජොබ් එකක් තිබීම වැදගත්කම. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කෙනෙක් තමන් වැඩ කරන තැන තමන්ට මොන දේවල් සිදු වුණත් දමන ගහලා ඉන්නේ නැත්නම් ආයෙ ජොබ් එකක් ලේසින් හොයාගන්න බැරි වෙයි කියලා. එහෙම නැතිනම් මේ වගේ ජොබ් එකක් හොයාගන්න බැරි වෙයි කියන බයට. ඒක බොරුවකුත් නෙවෙයි. දැන් කාලේ සමහර ජොබ් හොයාගන්න තියෙන අමාරුව බැලුවම. ඉතින් ඔය නිසා රස්සාව කරන තැන අපෙන් අසාධාරණ විදිහට වැඩගත්තත් අඩුවෙන් ගෙවුවත් නරකට සැලකුවත් ගොඩක් අය කරන්නේ ලොකුයි කකුල් දෙක ලෙවක පාපස්සෙන් යන එකයි. ඊළඟට වැඩක් කරන්න ලොකු තැන්වල පස්සෙන් යනවා වෙනවා නම් දැන් ලංකාවේ වගේ රටක් ගත්තාම ගොඩක් වෙලාවට මිනිස්සු මොකක් හරි වැඩක් කරගන්න හුරු වෙලා තියෙන්නේ බුලත් අතෙන් බැරි නම් අරක්කු බෝතලෙන්. රස්සාවක් ගන්න කියලා දේශපාලඥයන්ගේ බලවත් මිනිස්සුන්ගේ පස්සෙන් වෙන වැටෙනවා. ළමෙක් ඉස්කෝලේ දාගත්තොත් ඒ විදිහට කාගේ හරි පස්ස ලෙව කකා යනවා. වෙන එකක් තියා රජයේ තැනකින් වැඩක් කරගන්න කියලා දන්න අඳුරන කෙනෙක් මාර්ගයෙන් හරි එතන ලොකු කෙනෙක්ව අල්ලගෙන පස්සෙන් යනවා. එහෙම කාගෙන්වත් පස්සෙන් යන්න එපා. මොකද එතන අපි හිතනට වඩා විශාල වැරද්දක් තියෙනවා. අපි ලේසි පාරකින් වැඩක් කරගන්න හරි නොකරන වැඩක් කරගන්න හරි කෙනෙක්ගේ පස්සෙන් යන එකෙන් කෙරෙන්නේ මේ දූෂිත ක්‍රමයට උඩගෙඩි දෙන එකයි. අපිට හොර පාරෙන් වැඩකෙන ක්‍රමයේ පෝෂණය කරන එකයි.
ඊළඟට මිනිස්සු අපි වැරදි කියනවා නම් දැන් මිනිස්සු අපි වැරදි කියන අවස්ථා තියෙනවා අපි කියන සමහර වෙලාවට අපේ වැරද්දක් ඇත්තටම තියෙන නිසා මිනිස්සු අපේ වැරදි කියනවා එතනදී සමහරු ඇත්තටම අපේ වැරද්ද හදාගන්න ඕන නිසා වැරදි කියනවා තවත් සමහරු අපි අකමැති නිසා අපේ වැරදි කියනවා තවත් වෙලාවට කෙනෙක් අපේ තියෙන සුළු වැරද්දක් උලුප්පලා ලොකු කරලා කියන්න පුළුවන් ඒ වගේම ඇත්තටම අපේ අතේ වැරද්දක් නැතුව මිනිස්සු අපි වැරදි කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ අපි නැති වැරදි හදා හදා කියන්න පුළුවන් අන්න ඔය වගේ මොකක් හරි නිසා මිනිස්සු අපේ වැරදි කියන අවස්ථාවකදී මොකද ඇත්තටම කරන්නේ සමහරු ඉන්නවා ඒ වගේ වෙලාවට කරන්නේ අනේ මම වැරදි නැහැ කිය කිය අර වැරදි කියන මිනිස්සුන්ගේ පස්සෙන් ගිහින් තමගේ වැරදි බව තහවුරු කරගන්න උත්සාහ කරනවා. හැබැයි මතක තියාගන්න අපේ අතේ වැරද්දක් තිබිලා හෝ නැත්නම් අපි හැම මිනිස්සුගේ පස්සෙන් ගියා කියලා කවුරුත් අපිව විශේෂයෙන් පිළිගන්න තියෙන ඉඩ අඩුයි. ගොඩක් වෙලාවට අපිට යන්න ඇරලා හරි hina වේ. අන්න ඒ නිසා කවදාවත් මිනිස්සු අපේ වැරදි කියනවා නම් ඒව හදන්න පස්සෙන් යන්න එපා.